කුකුලේ ගඟ ජලාශයේ එක් වාන්තරටුවක් විවෘත කර ඇති නිසා කුඩා ගඟේ ජල මට්ටම තවදුරටත් පිටාර මට්ටමේ පවතිනවා. මේ නිසා බුලත් සිංහල මෝල්කාව මාර්ගයේ දඹල පරගොඩ ඇටමගස්හන්දියේ ඇතුළු ප්‍රදේශ රසක් තවමත් ජලෙන් යටව ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. මේ නිසා දින ගණනාවක සිට එම මාර්ගවල ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට තිබෙනවා. අයහපත් කාලකුණ තත්ත්වයේ හමුවේ පීඩාවට පත්ව සිටින කළුතර පරගොඩ ප්‍රදේශයේ ජනතාවට සහන සැලසීමට නාවික හමුදා සහන කණ්ඩායම් අනුයුක්ත කර තිබෙනවා. පරගොඩ ප්‍රදේශයේ ගංවතුරට හසුවේ දිය ගිලීමේ අවදානමක සිටි පුද්ගලයෙකු බේරා ගැනීමට නාවික හමුදා සහන කණ්ඩායමක් කටයුතු කර තිබෙනවා. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. පවතින වැසි තත්ත්වයත් සමග දිස්ත්‍රික් අහතකට නිකුත් කළ නායා මනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් ක්‍රියාත්මකයි. කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල, මාතර, නුවරඑළිය, රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා එම අනතුරු ඇඟවීම් නිවේදන ක්‍රියාත්මක බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ. මේ අතර ලබන 22 දක්වා දැනට පවතින වැසි තත්ත්වය අපේක්ෂා කරන බව කාලිකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පහුගිය දිනවලට සාපේක්ෂව ක්‍රමක්‍රමයෙන් අඩුවීමක් අපේක්ෂා කරනවා. හැබැයි මේ අඩුවීම විශේෂයෙන්ම අපේක්ෂා කරන්නේ 22 වැනිදාන් පස්සේ. එතකොට ඒ අඩුවීමත් ප්‍රමාණාත්මක අඩුවීමක් තමයි අපිට කියන්න පුළුවන්නේ. කෙසේ නමුත් අද දිනේ ගත්තම දිවයිනේ, බස්නාහිර, සබරගමු, දකුණු, මධ්‍යම සහ වයඹ වගේ පළාත්වල කඩින් කඩ වැසි හෝ ගිගුණු සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. හැබැයි තරමක තද වැසි අපි අපේක්ෂා කරනවා බස්නාහිර, ඊට අමතරව සබරගමු, ගාල්ල, මාතර වගේ දිස්ත්‍රික්කවල සමහර ස්ථානවලට මිලිමීටර් 100ක පමණ වර්ෂාපතන ලැබීමේ හැකියාවක් තියෙනවා. දිවයිනේට බස්නාහිරින් තියෙන ගැඹුරු මුහුදු තීරයේ ගත්තම කඩින් කඩ වැසි හෝ ගිගුණු සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. අපි දීවරහා නායක ප්‍රජාවට කියනවා එම මුහුදු සීමාවේ සාමාන්‍යයෙන් රළුභාවයක් ඇතිවීමේ හැකියාවකුත් තියෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.